හරි අපිට මෙතන කියනවා මුලින්ම මෙමරි කා දෙක ඡේදන ලක්ෂ ඒ ඒ කණ්ඩායම් ගන්න ඉතාල පාසෙන් තේරෙන y සහ x කියලා මෙතන රාශි කරන අපිට එකම වෙනවා 12x කියන පහ වැඩි කියලා එක කරේ නැහත සමාන බිංදුව නැතුව වෙනවා 12x සමාන 12යි අතොත් x සමාන 1යි එන අපිට ගන්න පුළුවන් ඉතාල පාසෙන් ඒ ලක්ෂය කියන්නේ ඒකමයි සෙලියුලෝස්වලින් 10 5 3 බල්බුගාම් තේරෙනවා මේ රේඛා දෙකේ සුළු කෝණ සමච්චය දෙක යන මේ රතු පාටින් හදන එක්කෙනා මෙයා තමයි වැඩි අනාගන්න බහුදද හරි එතකොට මේක මහා කෝණ සමච්චය දෙක ගත්තොත් උගල් තේරෙනවා එයා ඒ මෙහෙම අපිට සුළු කෝණ සමච්චය දෙකේ මහා කෝණ සමච්චය එකේ ලම්බයි එහෙනම් මේ කැටර මේ රේඛාවට සාපේක්ෂ ලම්බයක අනික මේක අනුක්‍රමණය වෙන්න ඕනේ මේක අනුක්‍රමණය දාන වෙන්න හරි සුරු කරන සමාචාර කරන දැන පැහැදිලිවම තව කාරණයක් කියන්න පුළුවන් මේකේ අනුක්‍රමණය 12ට 5ක් නිසා මෙන්න මේකේ අනුක්‍රමණය m නම් m මගිය වැඩි වෙන බිඳුරට අඩු වෙන 12ට 5 එකක් ගන්න පුළුවන් කරේ මොකක්ද බලන්න එක රූපේ මේ දෙක රූපයට සුරු කරන සමාචාරය මෙතන නම් මේ අරන සොප් එකට මේ අරන සොප් එකට දෙකක් එහෙම ගන්න පුළුවන් හරි right ඉතින් කොහොම සමාචාරය හොයන්න පුළුවන් කෝණ සමච්චය හොයන්න උදව් වෙන මේක රේඛා දෙකක් එක්ක සම්මතාකාරය මෙහෙම ඒ රේඛා දෙකේ කෝණ සමච්චය දෙක දෙක සුළු හා මහා අපිට ගන්න පුළුවන් මේ ප්‍රකාශය එහෙනම් මෙන්න මේ ෆෝමැට් එකට ගලපා ගත්තොත් මේ දෙන්න අපිට එනවා 12x ඍණ 5y ඍණ 7 සමාන බිංදුව එකක් අනිත් එක ගන්න පුළුවන් y ඍණ 1 සමාන බිංදුව එහෙනම් මේ ඩබල් එක දැන් දැන් මේ සිද්ධාන්ත අපිට එනවා 12x ඍණ 5y ඍණ 7 වැදීම 12 වර්ගය ධන ඍණ 5 වර්ගය වර්ගමූල සමාන y ඍණ 1 මූල බිංදු වර්ගය ධන 1 වර්ගය 12 5 නිසා 69 13යි කරෝරේ අරයා 12 ඍණ 5 ඍණ 7 13 සමානයි ධන ඍණ y ඍණ 1 නැතොත් එනවා 12x මේක ධන අවස්ථාවකට දෙමින් අපිට එනවා 12 13 ආ දෙකම යනවා ඒ හරහා සුළු කෝණ සමච්චය දෙක කවුද මහා කෝණ සමච්චය දෙක කවුද කියලා ප්‍රශ්නේ අපිට තේරෙන L1 ගණන අනුක්‍රමණය දෙක ඇර තුනයි L2 අනුක්‍රමණය මෙන්න මෙයා තමයි වෙන සුළු කෝණ සමච්චය අනුක්‍රමණය ධන වෙන්න ඕනේ හරි රූපය හරි රූපයක් වෙන වෙන බෑ ඒ සුළු කෝණ මෙන්න මෙයා තමයි සුළු කෝණ සමච්චය අනුක්‍රමණය නම් අර L1 තෝ මෙයා ආවිලා හරි මේ රූපය නේද හරිද කොල්ල නවත් මෙහෙම කරන්නක් පුළුවන් මේක හරියටම කරනවා අපි ගත්තොත් මේ අපි ගත්තොත් මෙයා මම ගන්න මේ හරි මේ රේඛා අනුක්‍රමණය මම ගත්තොත් 2 3යි බබා
ඉස්සරහට තමයි බිඳුවයි. ඉස්සර කොන අසර බඩේ පිටේට ස්ථාන වන්නේ කොහොමද ආරම්භ? හරි. අර පරීක්ෂාවක් තියෙනවා. තේර ප්‍රයාස මලාවරු. හරි මන හරි නක සිද්ධාන්තය කියනවා මොකද පෙර හැයක දෙකෙන් එක අනුක්‍රම ගන්න මම අර මෙයා ගන්න අනුක්‍රම බිඳුව අකේදී කෝපි දීඩා පසුව ලැබෙච්ච රේඛා දෙක එක අනුක්‍රම ගන්න මම අර මෙයා අකේදී මේ විදිහ හරි ඒ උඩ සයිඩ් එක ගන්න කියලා කිව්වා පාර රේඛා දෙකෙන් එක අනුක්‍රම ගන්න මෙයාගේ හෝ මෙයා තේ රාත්‍රි ආස් පලාව එක සමාන බිඳුව මේ ඉන්නේ කප්පුනෝල් වල ලබන සුමාන නවර සංකේතය මෙම දෙක අතර සංකේතයේ මලක බලක දෙකක් දෙකක් තමයි සෛලම පටකේ එකක් කොහොනේ කොයිම බලක් අරතේ දහා තියනවා ඕල් වගේ මුරාගෙන ජාන ඒ රේඛා දෙක අතර කොහොනේ තියනවා අපිට දැන් පුළුවන් ටැන්ත්‍රි සූත්‍ර අපි ප්‍රවාසන් සේ තුවා ටැන්ත්‍රි කියන්නේ M1 නේ මෙදි මේක දන්න M1 අපි අරගත්ත පසු එක්කෙනා මහකොර සමච්චේද? එකට අරුණොත් එයා සූකෝ සමච්චේද? ඒක තමයි රූප නැතුව නිකන් පරීක්ෂා. පරීක්ෂා පෙර එකක් සහ පසු එකක් අතර කෝණය. කීයක් tan එක චෙක් කරනවා. tan එක ක්‍රසුත් එයා මහකොර සමච්චේද අයියේ? කෝණ සමච්චේද කියන්නේ කෝණය දෙකට බෙදලා මම අස්තු. දෙකට බෙදච්ච කෝණය අපි එකට දෙකට බෙදච්ච කෝණ tan එක වැඩි කරන්නේ අදස් පරන. කියන්නේ දිගටි කොනසයිලද? එක සම්ස්ත කෝණය හොරරයි. එකනේ සුළු කෝණේ මහා සයිල සයිල මේ පරිසරයම තේකමයි නේ tan theta අපි හොයන්න ගියොත් m1 බිඳුවයි m2 දෙක අර තුනයි අරගෙන එක ධන බිඳුව වල දෙක අර තුන වාහකාබනේ වුණාද සයිල එක සුළු තර මේක දෙක අර තුනයි මේක කරාද දැක්කොත් එහෙනම් අපි අල්ලගත්ත මෙයා තමයි සුළු කෝණ සමච්චය දැක්ක නන්ට් එක තමයි එවන්න පුළුවන් දෙකම වාහකාබ රූපෙන් ගන්නත් පුළුවන් එහෙම ගන්නත් පුළුවන් ඔක්කොම තවත රූපෙන් ගත්තා එක මෙතන ගත්තා ගන්න පුළුවන් මොකද මේ දෙක අතර ඔක්කොම එන්න ඕනේ කියන නිසා අපි දන්න පුරතම මහ කෝණයක් කියලා මේක මහ කෝණයක් කියන අදහස ඔලුව තියාගෙන තමයි කරා පොඩයි රූපය අනුව මේක මහ කෝණයක් මේක සුළු කෝණයක් එහෙනම් මේ සුළු කෝණ අතර යන එක අනුක්‍රමනේ මේක සහ මේක අතර විය යුතුයි එහෙනම් අතර ලැබෙන රේඛා දෙක අනුක්‍රමනේ මෙතනට වැටෙන්නේ මෙයා වෙයි එහෙනම් මෙයා සුළු කෝණෙ වෙයි කක් කිව්වා ගන්න ඕනෝ එසනම් මොකුත් නැහැ පල්කල අහුබුල සෙක් කෙනෙක් ගත්තා පරණ කෙනෙක් ගත්තා අලුත් එක පරණක දෙක දෙක කරා මෙයා දා සුළු කෝණ හරි හරි කෙසේ වෙලා පේල් කියන්නේ තාවුත් නැමතු ගොඩක් සයිල පිටි ස්ථාන එළවලා බලන්න ඉතින් පස්සේ කතන්දර ඊළඟට ඊළඟට තියෙන පාරමිතී කතන්දර දැන් මේ රේඛා ගන්න අපි කවුද කියලා මේව තියෙන රේඛා ස්ලෝප් එක මෙයා මත තමයි ඒ ඉන්නේ ඒ කියන්නේ 1.1 ඊටස් කියන මේ රේඛා මත ලක්ෂයක් ලැම්ඩා පාරමිතියකින් ලැම්ඩා පාරමිතියක් නම් ඔය ආකාරයෙන් ලියා දක්වන්න කියලා කියන්නේ ඒතර මේ රේඛාව සාධාරණ ලක්ෂයක් x,y කියලා ගත්තොත් අපි ලියන්න පුළුවන් y ඍණ 1 x ඍණ 1 සමානයි අනුක්‍රමණය දෙක යන 3යි ගන්න පුළුවන් y ඍණ 1 යට 2 සමානයි x ඍණ 1 යට 3 ඊටස් ගන්න පුළුවන් y ඍණ 1 යට 2 සමානයි x ඍණ 1 යට 3 සමාන ලැම්ඩා කියලා හඳුනා දෙන්න ඕන උත්තරේ දිහා බලලා ඒ උත්තර ලැම්ඩ එකක් ඉන්නවනේ මෙතනද ලැම්ඩා හඳුනා දෙන්න හරි ඊට පස්සේ අපිට පුළුවන් y ඍණ 1 යට 2 සමාන කරලා ලැම්ඩා x ඍණ 1 යට 3 සමාන කරලා ලැම්ඩා තේරුණා ගන්න අපිට x ගේ සමානයි එක ධන 3 ලැම්ඩා y ගේ සමානයි එක ධන 1 ලැම්ඩා ඒ ගත්ත ගාම එනවා මේ රේඛා මත ඕන පොයින්ට් එක බලන්න පුළුවන් 1 ධන 3 ලැම්ඩා තමයි 1 ධන 1 ලැම්ඩා කියලා පරමිතිය ආකාරය ලියන්න පුළුවන් කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි ඒ කොටස හරි. හරි අප මම පොඩ බෝඩ් එක ක්ලින් කරලා දැම්මා. එතන අපි අර පරමිතිය ලිය පොයින්ට් එක තමයි p. මොකද්ද? යන්න පරමිතිය. දැන් අපි කියන්නේ p සහ b ලක්ෂය දෙතුන හයකා බිඳුව q ගන්න හයකා බිඳුව y අක්ෂයේ තියෙනවානේ. මේ ලක්ෂය සහ මේක විස්කම්බේ අන්ත වෙච්ච ඌර්ධයේ සමීකරණය s + lambda u කියලා පෙන්වන්නලු. lambda කියන්නේ අපේ පරණ lambda. u කියන්නේ මේ රේඛාව s කියන්නේ මෙයා පොඩක් ඉන්න ළමයි ඒ චමු මේ s කියන්නේ මෙයා වෘතයක්ද මොකද්ද නිකන් සමීකරණ s කියන්නේ වෘතයද නිකන් සමීකරණද අපිට වෘතයක් කියලා තමයි මුලින්ම කියන්නේ නේද
එස් කියන්නේ මොකද්ද කියලා නිකම්ම කියන්නේ එස් කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. පස්සේ දැන් වෘතයක් කතා කියන්නේ. ඉතින් බැලුවොත් තේරෙනවා එස් වෘතයද නැද්ද? නිකන් චෙක් කරමු. එස් වෘතයක් නම් ඒක අරයක් පාතින්න ඕනේ. ටයිප් එක හොඳයි සමීකරණේ. ජී එක්ස් වල දන්න අය දන්න දෙක ජී එක්ස් ටයිප් එක තියෙනවා. මේක අපිට ගත්තොත් ජී යගේ නිකන් 37 8 2. එෆ් වගේ පිට භාගය. සී යගේ 99. නේ බැලුවොත් මොකද වෙන්නේ? ජී වර්ග කියන්නේ 49 8 4. එෆ් වර්ග එනම් මෙතන තියෙන මුදයක් මුදේ කියන්නේ අපිට තේරෙනවා 18කම ධනභාරි අරය 13යට දෙකක් මුල් තේරෙනකොට අමතක කතන්ද හරි නිකම්ම හරි දැන් එනම් අපි ධන සිද්ධාන්ත වෙන්න මේක විස්කම් මෙයා සහ මෙයා විස්කම් ගැත්ත සමීකරණය මේ ආකාරයෙන් කියලා කියනවා s කියන්නේ මෙයාලු u කියන්නේ මෙයාලු u ගැන සමීකරණ කොහොමද තියෙනවා s කියන මුදේ එක්ක අපිට අතර කතර එකක් දෙන්න මේක ගේන උදව කරන්න පුළුවන් මේ සිද්ධාන්ත x1 y1 x2 y2 විස්කම් මේ අන්තයක් වුණ පුරුතයක් අත ඒ සමීකරණය මෙන්න මේක කියලා ගන්න පුළුවන් කොහොමද x1 x1 ධන y වාර x2 x2 ධන y1 y1 dot y1 y2 ඒ සිද්ධාන්තය දුව මේක අපිට ගන්න පුළුවන් ඔය සම්බන්ධය පහසු බලමු තොර x x y සාධාරණ ලක්ෂය පුරුතේ මත x y ප්‍රධාන ගුණ x ඍණ x1 මම ගන්න x1 y1 මේක කියලා ඍණ එක ඍණ තුනයි ලා y x ඍණ x2 මේක x1 මේක x2 හරි කොහොමද x1 x1 යම මෙතන හිතුවා x1 y1 මෙතන හිතුවා මම x2 y2 හිතුවා ඉතින් මම දැන් y ඍණ y1 විශ්ලේෂණයක් ගත්තාම විශ්ලේෂණයක ලක්ෂණ දෙකක් තියෙනවා මගේ ලක්ෂණ y ඍණ සමානයි හරි පුරදේන කැමති එක ඔගොල්ලෝ x1 x2 මේක අරමයි ප්‍රශ්නයක් නැහැ කියලා වරද්දලා තු සිද්ධාන්තේ දාන්නේ තරම පොඩ සරල කරගමු සරල වතන කොහොමද x වලින් වැඩි කරලා සුදු කරන එක තරම කොහොමද x වර්ග ඍණ හරි සුදු කරන x වර්ග ඍණ x වෙන තුන ඇම්බල x ඍණ 6x ධන 6 ධන 18 ලැම්දා අතන y වෙන ඉවත් වෙනවා ධන y වර්ග ඍණ y ඍණ 2යි නිකාම පැහැදිලි අපිට කියලා තියෙනවා එහෙනම් මෙයා S කියලා දාගත්තා මිස්සන අල්ලක් කමුවා මෙයා U කියලා දාගත්තා මේස අපි ලියන්න පුළුවන් පෙර මෙයා සහ මෙයා විස්කම්බයන් දෙක උත්තර සමීකරණ මේක ඒක නම් දැන් ගත්තක් ගන්න පුළුවන් S ගන්න ලැමුදා U හරි ඒක නෝ හරි යමු ඉස්සරහ දැන් අපි ඊට පස්සේ කියනවා ඔය ආපු වෘතය මේක S කියන එකේන මෙන්න මෙයා S කියන එකේන AB ඕකෝ S කියන එකේන B අපි දන්නවා 6කම බිඳුව දීලා තිනවා A අපි හොයාගත්ත එකකම එක AB විස්කම්බය අන්ත වෙච්ච සමීකරණය AB විස්කම්බ අන්ත වෙච්ච වෘතයේ සමීකරණය මෙයා කියලා දෙන්නවන්න නෙවෙයි කියන්නේ අපිට මෙන්න මේක තුලින් ඇදලා ගන්නලු S කියන්නේ AB විස්කම්බයේ වෙච්ච වෘතය කියලා නේ කොහොමද පොඩ නෑ හිතුවත් මොකද්ද මේ කතාව තේරෙන්නේ මෙයා AB විස්කම්බයක් කතා කරන මන් දන්නේ හැබැයි දන්නවා මෙයා කවුද BB විස්කම්බයක් වෙනවා කිව්වා චුට්ට කල්පනා කර P A වෙන්න පුළුවන් නෑ යම් මේ ඒ P ඉස්සර ලක්ෂය විචල ලක්ෂය විචල ලක්ෂය
දී විචල්ලක්ෂයේ මොකක්ද කියලා ඒට આવොත් නම් මේක තුර ඉන්නවා ඒ විස්කම් වෙච්ච උදේ. ඔය තේරා පීලක්ෂයේ පරන්තිල තියෙන පීලක්ෂේ මෙරේ කව තියෙනවා. ලැන්ඩර් විඳ මුත්තේ නෑ ලැක්ටර් ඉන්නේ එහෙම කියලා සල්පේ එහෙම. තේරෙනවා. මේක ලැන්ඩර්ට ඕගොල්ලෝ මෙතන ගෙනකොට ඒක තමයි ඒ බී විස්කම් වෙච්ච උදේ. ලැන්ඩර් සාන දෙන්න. මෙතන ලැන්ඩර් විඳ දැම්මා. AB විස්කම් වෙනකොට අන්න අපෝහනේ කරා දැක්ක. ලැම්ඩ බින්දු දා. පැහැදිලි? නැතු අපිට ඒ බලාපොරොත්තු පිළිතුරේ. නැත්තම් බලාපොරොත්තු පිළිතුරු දුන්නා නෙවෙයි. ඔබන තේරෙන්නේ මම කිව්වට. තාලමක මෙහෙම උස්සා ගන්න පුළුවන් නා. එයා නිකන් අහමුලෙස ලැම්ඩ අහමුලෙස යා ලැම්ඩ බින්දු දා මෙතන එනවා කියලා වහාරන. දැන් එයා කියන හා. එහෙනම් මෙතන ඒත් ඉන්නවා. එහෙනම් මේක ඒත් වෙන්න පුළුවන්. එහෙනම් AB විස්කම් වෙච්ච උරුද මේකත් වෙන්න පුළුවන්. එයා දන්නවා ඒ වාරත් ලැම්ඩ බින්දු කියලා දාලා කියලා. ලැම්ඩ බින්දු ආපෝ දාන්න. දැන් පස්සේ ඒක. පැහැදිලි? අපි දන්න ස්කෑන වෘතයක් සහ ස්කෑන දැන් කවුද දන්නවා? ස්කෑන වෘතයක් කලින් නේද හඳුනා ගත්තා. ඒක වෙනදා දැන්. ඒ ස්වෘතේ ස්කෑන් මාර්ග තමයි ඒ සාපි. හරි. බලමු ඊළඟ කොටම කාටද කියලා. පස්සේ ඊළඟ. මේ ඔතන කියන්න. පොඩක් බෝඩේ ක්ලීන් කරගත්ත අපිට ඊළඟ කියන්නේ L යනු U ට ලම්බව B හරහට ගාව වෙනවා. ඔන්න ඔකට වෙනද කතන්දර. L කියන එක U ට ලම්බයි UB හරහට වෙනවා. ඒතර L යනු U ට ලම්බව B හරහට ගාව වෙනවා. එහෙනම් අපි කරන්න ඕන කාරණා දෙකක්. එකක් අංක එක U යනවා B හරහට. U B හරහට. අංක දෙක U ලම්බයි L ට කියලා පෙන්වනවා හරි. ඒතර U B හරහට යනවා කියලා පෙන්වන්න පුළුවන්. U තෘප්ත වෙනවා B. U B B U ඉලක්ෂය. U තෘප්ත කරා. ඒක පහල තේරෙනවා. හය කව බිංදුව දැමු මෙතනට. වෙන 18 ධන බිංදුව, ධන 18 බිංදුව තෘප්ත වෙනවා ඒකම. හරි. දැන්සේ U වල ලම්බය කියලා ගන්න U ගණ උක්‍රමණය වෙනවා. එන තුන 2ක් L ගණ උක්‍රම වෙනවා ධන දෙක යන තුන දෙක ගුණ 3 වෙන එක හරි U L ලම්බයි U B හරහා යනවා කියලා පෙන්වනවා තේරුණා පොඩි දෙයක් තියෙන සරල එකක් චුට්ටි වෙලා තියෙනවා හරි ඒකත් හරි දැන් අපිට ඊට පස්සේ කියන්නේ S ධන ලම්බ U උර්ථේ මත පොඩකින් දැන් අපි Q පොඩකින් දැන් මෙහෙම ගත්තොත් පොඩක් අපි ඉස්සෙල්ලා කතා කරමු දැන් S කියන වෘතය සහ U සමාන බිංදු කොට සැලකුව. අපි දන්නා, ඒ කියන්නේ හබරේ. අපි දන්නවා S වෘතය S වෘතයේ විස්කම්භ අන්තයක් තමයි AB. A කියන්නේ 1,1, B කියන්නේ 6, බිංදුව. එතකොට එන්නේ මේ වගේ 1 1 1 මෙවන 6. ඔන්නෝගයි. B මෙතන 6, බිංදුව A කියන්නේ මෙතන 1,1. එතකොට AB B U මතක් තියෙනවා S මතක් තියෙනවා. එතකොට මෙයාගේ අනුක්‍රමණය ඍණාගයක් ධන ඍණ මේ S. හරි. එතකොට අපි ඔප්පු කරා මොකද්ද මේ L L ඉන්න දවසින් මේ වගේ. කියන්නේ අපි කියන්නේ A හරහා රේඛාවක් L කියන්නේ අපි කියමු ධන අනුක්‍රමණය එකක් තියෙන. L ඔහම L රේඛා තුන කොහමද? L රේඛා මොකද? 3 2 3 කේස්. නැවත්. බලන්න. බලන්න ඉතින් දෙක කේස්. දෙක කේස්. හරි ඔන්න තුන L රේඛා අනේ. L ඔහම තුන. මේක ට්‍රික් එකක් පොඩි වනේ. L රේඛාව. චල් වල බලන්න. ඒක දැක්කොත් වාසියක් තියෙනවා. ඒ අපි මේ මහ හබලෙ සිතනවා. බෝඩ් බලන්න පුරන. හබලෙ සිතනවා. L ඔහම නැති වුනේ. අපි ඔප්පු කරා L ට ලම්බයි U U වෙන කොහෙරාද? L ට ලම්බයි U U වෙන B. මේ ඡේදන ලක්ෂ්‍ය කාමත පිටයි. වෘතේ පරිදි මත වෙන්නේ නැහැ.
ඒක දැක්කොත් ඉතර නැත්තන් දකින්න. නැත්තන් දකින්න නැත්තන් විතරනේ. දැක. මේක දැක්ක වාසි ගොඩක් වෙනවා. මොනවාද වාසි කොට? යූරේකාව අපහසුතාවකින් තොරව අපේ ශනිකව තේරුම් ගන්න පුළුවන් මම කියන සවර එක. දැන් යූටයි එස්ටේ පොදු ලක්ෂ්‍ය බිව් වුණාට අපිට තේරෙන්නේ යූ සහ එස් ප්‍රබිධ ස්ථාන දෙකේ කොහොමද ඡේදනය කරනවා ස්පර්ශ කරනවා තේරෙන්නේ. ඔව් මේක මිටරච් එකම කලින් ඔප්පු කරලා තියෙන ගානේ කටගාවට එල් සහ එල් සහ එල් යනවා අපි දන්නවා ඒ හරහා යූ යනවා බී හරහා දෙක ලම්බයි. කියපුවා මේක තමයි කේස් එක. අනිවාර්යෙන් යූ සහ එස් ප්‍රබිධ ස්ථාන දෙකේදී කපනවා. කියලා ඔප්පු වෙනවා නිකම්ම. ඔප්පු කරන්න පුළුවන්. මේක සහ මේක සරකල මේකේ කේන්ද්‍රය ගත්තොත් එන්නේ වෙන අපි ගණන් වරකට කවුද? 7.2 තමයි භාගේ. මේක array ගත්තොත් එන්නේ 13.2 මූල. ඕගොල්ලෝ මේ යූ සිට මේකේ කේන්ද්‍රය දුර හෙව්වා. සංසන්දනය ගත්ත ප්‍රධාන තුනයි. යූ සිට මේ කේන්ද්‍රය දුර. යූ රේඛාව අපි දන්නව කවුද මේ? ඍණ 3x ඍණ 2y ධන 18. ඒතර යූ සිට කේන්ද්‍රය දුර මේ සිද්ධාන්තය පාවිච්චි කරලා බලන්න කොහොමද කරන්නේ? හෙව්වොත් මොකක්ද කියන්නේ? හෙව්වොත් එනාගේ අරයට වඩා අඩු වෙනවා. කැපෙනවනේ. කොහොමද? එහෙම කරගන්න පුළුවන්. එහෙමත් කරගන්න පුළුවන්. හෙව්වොත් එන ඍණ ඒතර ඍණ 21 යට 2 ඍණ 2 යට 2 ධන 18 මාපාංක බෙදීම 9 ධන 4 වර්ගක තුගල. ඒතර එන අපිට 21යි 23යි අදත් මේ තුගල මේකෙන් එකනේ. එතකොට 10 17යි 34යි 13 බෙදීම 13. ඒ කියන්නේ 1 8 මූල 13. ඔපරේ මොකක්ද? මූල 13 නේ 2. ඔව් හරියට. දැන් මෙතන ඉන්නේ හරිනේ 13 බෙදී මෙතන දෙකක් තියෙනවා මෙතන. සුරලා. ඔකල තේරෙනවා 13ට දෙකට වඩා 13න් මූල පහරද මෙතන 13න් මූල දෙක මෙතන තියෙන 13 බෙදීම නිකම දෙක ඒ වර්ග කරන මේකෙන් 13 යට දෙක මෙතෙන් 13 යට හතර මෙතනවත් වෙනවා 26 13 අරයට වඩා ලම්බ දුර අඩුයි ඒ කියන්නේ ප්‍රොලස්ටාන් දෙකෙන් කරන මේක මම දැක්ක කලේ කරගන්න පුළුවන් මම කියනවා සංජ බලන්න දැන් අපෙන් අහන්නේ මොකද්ද S සහ U ඡේදනය කරන B හර අනිත් ප්‍රබින් ලක්ෂය චමද මෙතනනේ නේද ළමයේ මේක දැක්කොත් එයා මේ ලක්ෂය හොයන්න පාවිච්චි කරන්නේ U සහ L විසඳ විසඳුම් ගන්න කන්නා කියන හතරකම හතරකම තේරුණා තරස්න උත්තරය ළමයේ කියන දැක්කොත් එයා මොකද කරන්නේ S වෘත්තයේ සමීකරණය මේ වර්ගජ මේ ශේඛාව ඒකද එදක විසඳන මේකේ සූත්‍ර අරගලා තත් ලොකු අර සමීකරණයක් කරනවා ඒකේ සූත්‍ර අරගෙන ඒත් වෙන අය අරගෙන 4, 3 ලක්ෂය සහ 6, 2 ලක්ෂ ලක්ෂ දෙකම එනවා මේක අහකලා ගන්න තේරෙන්නේ නැහැ මේ දැක්කොත් කෙටියෙන් උත්තර ගන්න පුළුවන් නොදැක්කොත් දුරට උත්තර ගන්න කොහොමද තේරෙන්නේ කිව්වද පැහැදිලි පයි කන්ස්ට්‍ර හරි එතකොට ළමයෙක්ගේ මගේ මේ ෂෝට් කට් එක දැක්කොත් නිකම් මේ සර්වර් එක U U මෙයා කවුද L ඔව් L කවුද අපේ රතන L කියන්නේ 2x තුනක් x ඍණ 2y ධන 1 සමන කිසි නැහැ. L මොකද්ද? 3x. ඒ කියන්නේ L මොකද්ද? 2x 3. 2x 3. 2x 3. සහ u ඍණ 3x ඍණ 2y 3 ධන 18. සමන කිසි. දැන් මේ දෙක ඉස්සෙල් අපිට ගන්න පුළුවන් වෙච්ච ලක්ෂය 4,3. අය 8යි. ඔව්. හරි ඒක නදක්කො ළමේ මං කිව්වේ අනිත් ක්‍රමයට ඒ සූත්‍රය ගන්න ඔයා x වර්ග ගන්න y වර්ග ඍණ 8x ඍණ y ධන 6 සමාන බිංදුව කියලා එයා u රේඛා ගන්න හරියම u ගේ වෘත්ත කරලා ගන්න ඔයා x y ලේස උත් කරන y y මම y උත්තර දෙන අට එනවා 18 ඍණ 3x වැඩිම දෙක සමාන y කියලා හරි x උත්තර නැහැ වලට ලේසි. ඉතින් x උත්තර තේනවා 18 ඉතින් 2y කැමති එක 3 8x හරි. හරි මොකද? ඉතින් x උත්තර කරලා ඒ x එක දාන මේකට.
දාන y වලින් වර්ග සමීකරණයක් ගන්න y වලට අගයන් දෙකක් කරනවා. ඕගොල්ලන්ට y වලට අගයන් එන්න ඕන දෙක. එකක් y සමානයි බිංදුව අනිත් එක y සමානයි තුන. බිංදුව එන්නේ නැත්නම් ඔකල දෙකක් කරන් ගියොත් එහෙම ආ දැන් මෙතන දෙනවා 18 ඍණ 2යි y වර්ගය ප්‍රතිම 9 ධන y වර්ග ඍණ 7යි 18 ඍණ 2යි y ප්‍රතිම 3 ඍණ y ධන 6 සමාන බිංදුව කියලා ඔක්කොම නම් වැඩි කරොත් මෙතන සුළු කරන ගාමම ආ මොකද එන්නේ 18 වර්ගය 324 ඈ 324 4 ඍණ 72යි y ධන 4යි y වර්ග ධන 9යි y වර්ග ඍණ කීයේ 21 කීයේ 378 ධන 32 y ඍණ 9යි y ධන 50 4 සමාන බිංදු ඔව් හරි ඒක අර පාත්‍රික දිග ඇතරයි වැරද්දක් නේ කිසිම තව මේක ගන්න පුළ අපිට 4 y වර්ග 9 වර්ග 13 වර්ග සමහර නේද 13 y වර්ග ඍණ 72 ඍණ 42 ඍණ 30 අතන 39 නේ නේද ඍණ 39 ඍණ 39 y මෙතන 324යි කී 60 34යි 34 50 කියන ඔක්කොම සුළු කී තර ආ විදවනේ හරිද මේකයි ආ විදවනේ එතකොට ඔක්කොම 14 බෙදලා තියෙනවා y y ඍණ 3 සමාන බිංදුව සර්ව. දැන් අපිට එනවා y සමාන බිංදුව හොර y සමාන 3යි. මේකෙන් එනවා අපිට x සමාන y බිංදුව දිහා අතන දැම්මොත් x සමාන 6යි. y 3 දිහා අතන දැම්මොත් 12යි 3යි 4යි. y සමාන 6යි. x සමාන. දැන් මෙතන ගාන පස්සේ ප්‍රශ්නයක් වල තේරෙනවා මේ බිංදුව 6 අදාළ වෙන්නේ මේන b. මෙතන ඉගෙන ගන්නත් එක්කනේ 4 3. 4 3 ගන්නට ඕනේ. දැක්ක. කොහෙන්ද යන්නේ? බල සමීකරණ ගන්න ඇත්තටම සර්. ප්‍රශ්න නැහැ කොහොමද? හරි ඊට පස්සේ කියනවා තා චුට්ටි කතන්දරය බලමු කියලා. පොඩි වැඩක් ඊට පස්සේ කියන්නේ. අපිට කියනවා s සමාන බිංදුව සහ s දන් ලැම්බ්ඩා සමාන බිංදුව ප්‍රලම්භව කරන ගන්න ඕනේ පොඩි දෙයක්. මේක වෘතයක්. මේකත් වෘතයක් අපි දැන් දන්නවා. ඇයි ඒ s සහ මේක අපි දන්නා u ප්‍රබින ස්ථාන දෙකේ ඡේදන වෙනවා. එහෙනම් මේ ආකාර තුළ ඉන්නේ වෘතයක්. එතකොට ඔයාලා මෙයා ෆික්ස් නෑ ලැම්බ්ඩා නැස් වෙනවා. මේ වෙනස් වෙන ලැම්බ්ඩා වෙනස් වෙනවා කෙසේද? මෙයාත් එක්ක ප්‍රලම්භ කපන්න. දැන් මෙයා සම සමීකරණය, මෙයා සම සමීකරණය. සම සමීකරණ දෙක ප්‍රලම්භ කපන්න සූත්‍ර දාන ලැම්බ්ඩා. පටන්. තේරුණා කියන්නේ. හයි. ප්‍රෙස් කවුද ගාලේ ස්ථාරය ප්‍රශ්නයක් නෑ. s දන ලැම්බ්ඩා u සුදු කරත් අපිට එනවා. ආ x වර්ග දන y වර්ග ඍණ 7x ඍණ y දන 6 ලැම්බ්ඩා ඍණ 3x ඍණ 2y දන 18 බිංදුව මෙතන ඉන්නතර x වර්ග ධන y වර්ග ඍණ 7 ධන 3යි ලැම්ඩා x ඍණ 1 ධන 2යි ලැම්ඩා y ධන 6 ධන 18යි ලැම්ඩා සමාන බිංදුව මේ සමීකරණය ඇතුලේ FGC මේක ඇතුලෙන් G යගේ ඍණ 7 ධන 3යි ලැම්ඩා විදිම 2 F වගේ ඍණ 1 ධන 2යි ලැම්ඩා විදිම 2 C යගේ 6 ධන 8යි ලැම්ඩා එන ඔය දෙක ප්‍රලම්භ කපනවා ඔව් හරි එතකොට අවුද කියලා දෙන්නේ SK S මෙයා ඒක ඇට G G1 වගේ එන අතර දෙකයි F1 වගේ රෙන භාගයයි C1 වගේ 6 එන මේ දෙක ප්‍රලම්භ කපනවා නම් අපිට පුළුවන් සූත්‍ර පාවිච්චි කරලා දෙක G G1 තමයි දෙකයි F F1 සමාන C ධන C1 සූත්‍රය පාවිච්චි කරලා දෙකයි G ඍණ 7 ඍණ 3 ලැම්ඩා ප්‍රතිම 2 ඍණ 7 යට 2 2 F 2 C ඍණ භාගය සමාන C 6 ධන 8 ලැම්ඩා ධන 9 ඔව් ලියන්න දැක්කත් මෙතන ඉන්නේ 18 තන 14 කොහෙන්ද කියවලද තුනක් 21 ධන 21 ධන 41 ධන 21 ධන 1 ධන 2 ධන 24 ධන 36 ධන හරිද
විසියකයි දෙකයි විසිතුනයි තිස්හයයි දාතුනයි ගන්න විසි අතරයි පලන විසිපායක විසිහයි ගම්ඩග දෙවක් කිය පැල්.